එදා තිබ්බ භීෂණේම ආපහු මේ අය මේ මැතිවරණයට ගේන්න කටයුතු කරනවා කියන එක අපි මේ වෙලාවේ රටේ ජනතාවට පෙන්වලා දෙන්න ඕනේ. එදා තිබ්බ භීෂණේ අපිට මතකයි, මාධ්‍යවේදීන්ව ඝාතනය කරලා දැම්මා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ව ඝාතනය කරලා දැම්මා. අන්න ඒ භීෂණේම අද නැවත වතාවක් මේ මැතිවරණයේදී ඒගොල්ලෝ කටයුතු කරනවා කියන එක පෙන්වන්න ඕනේ. පළාත් සභා මැතිවරණයේදී ගර්භණී මාතාවක් හැටියට මම පහර දීමකට ලක් වෙච්ච කෙනෙක්. එහෙමයි ඒ දවස්වල මැතිවරණ ඒගොල්ලන් කරේ. ඒ තත්ත්වෙම අදත් මේ අය මේ මැතිවරණයටත් ආදේශ කරගන්නට ලෑස්ති වෙලා ඉන්න බවක් අපිට පේනවා. ඒ නිසා අපි මාධ්‍යෙන් ඉල්ලීමක් කරනවා මේ තත්ත්වය වෙනස් කරන්න. මැතිවරණ කොමසාරිස්තුමා කියනවා නම් මධ්‍යස්ථව කටයුතු කරන්න ඕනි, එක් පාර්ශවයකට අගතියක් වෙන විදිහට කටයුතු කරන්න එපයි කියලා. ඇතැම් මාධ්‍ය ඒ වගන්තිය උල්ලංඝනය කරලා කටයුතු කරනවා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හා කාන්තා සංවිධාන අතර අත්සන් තැබූ කාන්තා ප්‍රඥප්තිය පිළිබඳවද මෙහිදී කරුණු ප්‍රකාශ කෙරුණා. මේ කාන්තා ප්‍රඥප්තිය යටතේ මේ කාන්තාවන් එක්ක එතුමා සම්මුතියකට එළඹීම තුළ එළඹෙන මැතිවරණයෙන් පස්සේ මම හිතනවා කාන්තාවන්ට ඉතාමත් යහපත් ආර්ථිකයක් ගොඩනගා ගන්නටත්, බියෙන් සැකෙන් තොරව තමන්ගේ කාලය ගත කරන්නටත්, දරුවන් හදා වඩා ගන්නටත් සුදුසු පරිසරයක් හැදෙනවයි කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. විශේෂයෙන් ගෘහස්ත හිංසනයට ලක් නොවීමේ අයිතිය කාන්තාවන්ට තහවුරු කරලා දෙන්නටත් එම ප්‍රඥප්තියේ සඳහන් වෙනවා. ඇතැම් පාසල්වල ගුරුවරුන්ට තමගේ කටයුතු කරගන්න බැරුව යනවා පාසල් අතල අසල තියෙන තැබෑරුම් හේතු කොටගෙන. ඊයේ එතුමා පොරොන්දුවක් දුන්නා පාසල් අසල තියෙන තැබෑරුම් අනිවාර්යයෙන්ම ඉවත් කරනවා. ඒ වගේම එතුමාගේ කාලයේ ඇතුළතදී කිසිම නව බලපත්‍රයක් තැබෑරුම් සඳහා නිකුත් නොකරන්නට එතුමා ඊයේ ප්‍රතිඥාවක් ලබා දුන්නා. මම හිතනවා ඒක තුළ ගෘහස්ත හිංසනයට ලක්වෙන කාන්තාවන්ට ඒක සුබ පණිවිඩයක් වෙයි කියලා මම මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා.